ආයානු පස්සනාවේ ඉරිාපත පබ්බේල් පුනච පරං භික්කවේ බික්කු ගච්චන්තෝවා ගච්චාමීති පජානාතිී ටිතෝවා ටිතෝම් හිීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හිීති පජානාති සයානෝවා සයානෝම් හිීති පජානාතිී කෙටි අදහස මහනිනි නැවතධනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ මහනෙන යෝගී තෙමේ යන්නේ හෝ යන්නෙමියැයි දැනගනිී සිටගෙන සිටින්නේ හෝ සිටින්නේමැයි දනගනිී වාඩිවී ඉදින්නේ හෝ ඉදින්නෙමියයි දැනගනි ආන්සිවී සායිනය කරන්නේ හෝසායිනය කරන්නෙමියයි දැනගනිී එහි විස්තරය මෙසේ කායානු පස්සනා භාවනාව ශවාස ප්‍රාශ්වාශ වසයෙන් බෙදා දක්වා දැන් ඉරිාපත වශයෙන් බෙදා දක්මුණු පිණිස පුනච පරංභික්කවේ බික්කු ගච්චන්තෝවා යන ආදිය වදාළ සේක. මෙහිදී කිය යුද්තක් ඇත තමා ගමන් කරන විට ඒ බව බලු හිවල් ආදී තිරිසන් සත්තු පවා දනිති. මෙහි දක්වා වදාලේ එවැනි දැනගැනීමක් නොවේ භාවනා නොකරන්නවුන්ගේ ඒ දැනීමෙන් සත්වයෙක් ඇත යන වැරදි හැගීම දුරුනොවේ. ඒ දැනීම ආත්ම සංඥාව පහකිරීමට පොහොසත් නොවන බැවිනි. එහින් එය කමටහනක් නොවේ සතිපට්ඨාන භාවනාවද නොවයි. එහෙත් යමෙක් මේ සතිපට්ඨාන භාවනාවේ යදේ නම් ඕගේ ඉරියව්ව පැවැත්වීමේ දී ඇතිවන දැනීම සත්වේක් ඇත යන වැරදි හැඟීම් දුරුකිරීමෙහි සමර්ථ වෙයි. ඒ දැනීමම ආත්ම සංඥාව පහකිරීමට පෝසත්වෙයි. එහයින් එය කර්මස්ථානයක් ද වෙයි සතිපට්ටාන භාවනාවද වෙයි. යන්නේ කවරක් දැයි යන්නේ කවරෙක්ද ය නියම යෝගාවචරය වෙන සුවහො න්නේ සත්වයෙක් නොවයි පුද්ගලයෙක් නොවේ ස්ත්‍රියයක් පුරුෂයක් නොවේ යැයි පිළිතුරු දෙනවා ඇත යන ගමන කාගේද යැයි ඇසුවහොත් එයත් කිසිත් සත්වයකගේ හෝ පුද්ගලයකුගේ නොවේ යැයි කියනවා ඇති යාම කුමක් නිසා සිදුවන්නේද යයි ගමන හේතු ඇසුවොත් සිිත්ත කිරිය වායෝධාතුව ශරීරයේ නරොස්සේ පැතිරයාම නිසායයි උත්තර දෙනවා ඇත. එයින් අටුවාවෙහි කාමං සෝනසි ගාලාදයෝ පි ගච්චන්තා ගච්චාමීති පජානාති නපනේතං ඒවරූපං ජානානං සඳහාය වුත්තං ඒවරූපංහි ජානනං සත්තු පල්ලං න පජහති අත්ත සඥං න උග්ගාටේති කම්මට්ටානංවා සතිපට්ටාන භාවනාවා න හෝතිී ඉමස්ස පන බික්කුුණෝ ජානානං සත්තු පල්ලංකි පජහති අත්ත සඥං උදගාටේති කම්මට්ටානං ේව සතිපට්ටාන භාවනාච හෝතිී ඉදංහි කෝ ගච්ජති කස්ස ගමනං කාරණා ගච්චන්තීතිී ඒවං සම්පජානානං සධාය වොත්තං ධනාදීසු ටානාදීසු පි ඒසේවනයෝ යැයි අටුවාවෙෙහි කීය එහිතේරුම භාවනා මනසිකාරයෙන් තොර වූ සාමාන්‍ය ගිහි පැවිදි අයද ගමන් කරනවිට තමන් යන බව දනිත් එසේ බලුහිවල් ආදී තිරිසා සත්තුද ඔවුන් ගමන් කරන විට ඒ බවදනී එහෙත් භාවනානයෝගී තැනැත්තාගේ භාවනා නොකරණයගේ දැනීම හා බලුහිවල් ලාදී තිරිසන්නුන්ගේ දැනීම මෙන් නොව සතිපට්ටාන භාවනාවෙන් පාළවන දැනීම් සත්වේකය යන හැඟීම දුරුකරයි. ආත්ම සංඥාව පහ කරයි කමටාන් අරමුණක්ද වෙයි සතිපට්ටාන භාවනාවද වෙයි. මේ වනාහි කවරෙක් ගමන් කරයිද ගමනකාගේද. යාම කුමක් නිසා සිදුවන්නේද යන මේ සම්පජානනය සඳහා කියනලදී. සිටීම් ඉඳීම් ආදියහිද මේ නයමයි. යන අටුවාපාටේ තේරුමයි. යනවිට තමන් යන බව දනීය යැයි කියනලද යෝගිහුගේ දැනීම වනාහි යෝගී නොවන අයගේ දැනීම හා සම නොවන්නේද සම නොවන්නේමය මෙහිදී ඒ පැහැදිලි කොට දක්මනු ලැබේ. විදර්ශනා නොවඩනා ගිහි පැවිදි අය සහ තිරිසනුන්ද යනකාල්හි යනු කැමති සිතහා ඉදිරියට තල්ලු වී යමින් උපදින උපදින රූප කොටසුත් වෙන් වශයෙන් දැන නොගනිත් සිතහා රූපයද වෙන් කොටට දැන නොගනිත් යනු කැමති චිත්ත පරම්පරාව නිසා යන ආකාරයෙන් ඇතිවන රූප පරම්පරාවක් පවතින බව නොදනිත් ඒ ඒ නාමරූප කොටස් ඒ ඒ තැන්හීම නැතිවී යන බවද ඇතිසටියෙන් ප්‍රත්‍යක්ෂව නොදනිත් ඇත්ත වශයෙන් කියතහොත් තිරිසනුන් ඇතුළු භාවනා නොකරන හැම දෙෙනම ගමනක් යනවිට තමන් යන බව මතක් වන්නේ ඇතැම් විට ගමනේ මුොලමැද අගයන තුන්කොටසින් එක්කොටසක් ඉතා කුඩා ෂණ මොහොතක පමණය. වහෝසයින් තමන් ගමනක් යන බව සිහි නොකරම වෙන යමක් ගැන සිතමින් කල්පනා කරමින් යනේෙන අවස්ථා ඉතා අධිකය ැ විටකදී යමින් සිටින බව මතක්ුවද නිතරම මමයයි තමා තදින්ගත් ආත්ම දිට්ටිය අනුවම සිතා මතා ගන්නේය ගමන පටන් ගන්නට මත්තෙන් පැවති සිතහා රූපයම ගමන් කිරේයැයි වටහා ගනිී නැතහොත් ගමන යද්දී සිතහා රූපයම වෙනතනකට පැමිණන්නේ යැයි වටහා ගනිී ගන්නට මත්තෙන්ද යමින් සිටියදීද ගියාට පසුද සිටියේත් සිටින්නේේත් එකම පුද්ගලයෙක්ම යැයි වටහා ගනී හවත් වරදවා දැනගනී මේ වැරදි වටහා ගැනීම හා දැනගැනීම විදර්ශනා නොවැඩු පුද්ගලයා පිළිබඳ වුවකි මෙසේ වරදවා දැනගැනීමෙන් සත්වයක්ක යනැහැගීමදුරු නොකළ හැකිය ආත්මයක් ඇත යන සංඥාව නොපහ කළ හැකිය. ඒ වැරදි දැනීම අරමුණු කරමින් ඔහුගේ සිතෙහි විදර්ශනාව නූපදින බැවින් එය කර්මස්ථානයක් ද නොවෙයි. නොහොත් එසේ නොමගින් දැනගන්නා දැනීව අනුව ගොස් මතුමත් එෙහි විදර්ශනාඥානය නූපදින බැවින් එය කර්මස්ථානයකුත් නොවිය හැකිය. සිහිනුවනින් මෙෙහිකිරීමයැයි කියනලද සතිපට්ඨානය හා එක්ව පැවති දැනීමක් නොවන බැවින්. සතිපට්ඨාන භාවනාවද නොවේමය. එහෙයින් යන කල්හි යන්නෙමියයි දැනගනීය යැයි වදාළ බුද්ධ වචනය විදර්ශනා නොවඩින සාමානඥ්‍යයගේ දැනීම සඳහා නොවදාල බව දතයුතුය. යෑමක් පාසා පිළිවෙල නොකඩවා ක්‍රමාණුකූලව භාවනා මෙනෙහි කරන යෝගී පුද්ගලයා වනාහි යනු කැමති සිතද රූපය හා මිශ්්‍ර නොකොට වෙන් වශයෙන් දැනගනී. ඉදිරියටට තල්ලුුවී යන රූපේද සිතහා මිශ්්‍රව නොකොට වෙන් වශයෙන් දැනගනී. ගමනට යන්ට ඕනෑ යන්ට ඕනෑ යන හැඟීම් සහිත චිත්ත පරම්පරාව නිසා, ඉදිරියට තල්ලොුවී යන රූප පරම්පරාවක් ඇතිවන බවද පැහැදිල්ලිව ප්‍රත්්‍යක්ෂව දැනගන්නේය. යනු කැමති සිත රැසක්හා යන ආකාරයෙන් ඇතිවන රූප රැසකුත් උපදින බව ඇතිවන බව පිළිසිදුව දැනගන්නේය. සිත රූපයක් නොවන බව හා රූපයද සිතත් නොවන බව දැන ගන්නේය. රූපයන්ද ඉතා කුඩා කොටස් කොටසක්වත් ඊල්ඟ කොටසට නොපැමිණ ඒඒ තැනදීම නැතිවී යන බවදැන ගන්නේය එක පාදෝගරණය එම් පා එසවීමත්ද අටුවාවෙහි එන පරිදි උන්කරන අතිහරණ වීතිහරණ ඔස්සජ්ජන සන්නිකේපන සන්නි රූම්බන යැයි කොටස් හයකට බෙදා හෝ ඊට වැඩි කොටස් කරනකට බෙදා හෝ එෙ කොටස අනික් අනික් කොට සහ මිශ්ව නොවී වෙන්වෙන්ව ඇති නැතිව යන බව ද භාවනා මනසිකාරයට ප්‍රකටව වැටහි එන්නේය. එහි උං්‍රණ යන බිමත වූ පාදය එසවීමය අතිහරණ යනු එස වූ පය තිබුණු තැන ඉක්මවා ඉදිරියට ගෙනයාමය. වීතිහරණ යනු ඒ පය, කටු ආදියක හෝ පිහිටි පයේ නොගටා පසකින් ඉදිරියට යැවීමය වස්සජ්්‍යන යනු පයබිමට පාත් කිරීමය සන්න කේපන යනු පයබියත බිමතැබීමය සන්න රූම්බන යනු පයබිම තබා තද කිරීමය එහින් යෝගී පුද්ගලයාගේ දැනීම කෝගච්චති කවරක් යැයිද යන්නා වූ ආත්මයක් හෝ මමයයි කියාගතයුතු පුද්ගලයෙක් සිටිනවාද කස්ස ගමන ගමන කාගේද ගමනේ අයිතිකරුවෙක් හෝ මමයයි කියාගතයුතු ආත්මයක් තිබෙනවාද කින් කාරනා ගච්චති මොන කරුණකින් යැයිද යෑම් ක්‍රියාව සිදුවන්නේ කිමක් කරුණක් නිසාද කී ප්‍රශ්ණතුන අනුව විමසා බැලීමේදී. සත්ව සංඥාව දුරුවී ගොස් සම්පූර්ණ දැනගැනීමක් ඇතිවන ඒ ඥානය සම්පජානන යැයි කියනු ලැබේ. එනම් අසම්මෝහ සම්පජනඥ යැයි මේ ඥානයම පිළිවෙලින් වරන විදර්ශනාවට මූලික වන බැවින් විපස්සනාය යැයි කියනලද අරමුණු ගූ බැවින් பாාවனாா கம்மச டானாங என வச்சநார்த்தி அனுுவது கம்மட்டான நம்வை පசු පசු ஒපதினா விදර්ශනාஞான பரம்பறාව තිவුණු කරவன බැවි பாාවனா கம்மேவ உத்தருத்தறி பாவனாய டாானங எனமே வச்சநார்த்தி அனுுவத கர்மஸ்தானேையை කියனு ලැபே උතුම් ස්ථීර සහිකිරීම වූ සතිිපට්ඨානය හා එක්කො පවත්නා පිරිසිදු දැනගනීමක් වන බැවින් සතිපට්ඨාන භාවනා නමුදු වෙයි. මේ ප්‍රශ්න තුන අනුව හරිහැටි දැනගන්නා ආකාරයනම් සරිරයේ උපදිනාතාක් කාය චිත්ත ක්‍රියා සියල්ල අතර කඩ නොකොට මෙනිහිකරන යෝගීහුගේ සමාධියහා ඥානයමරු කල්හි යාමක් පාසා, සිරුරේ චලනයක් පාසා ඒ ගැන සිහිය එලවා බැලීමෙන් යනු කැමති සිතහා යන අයුරින් සිරුර ඉදිරියට තල්ලු කරන වායෝධාතුව වායෝධාතු රූප සමූහයම පිළිවෙරින් ඉපිද නිරුද්ධ වන බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකියෙන්. එහයින් යන කෙනෙක් නැති බවත් යනු කැමති සිත නිසා හටගන්නා රූප සමෝහයක් ඇති බවත් පිරිසිදුව වැටහෙන්නේය. මෙය වනාහි කෝ ගච්චති යන මේ ප්‍රථම ප්‍රශ්නය අනුව උපදින වැටහීමයි. තවද යෝගී පුද්ගලයා විසින් ඒ ගමන ක්‍රියාවහි විධවිධානය කරන අධිපතියෙක් හෝ අයිතිකර්ුවයෙක් නැතැයිද. යනුකැමති චිත්ත පරම්පරාව නිසා, යන ආකාරයෙන් ඉදිරියට තල්ලුවී යන වායෝ රූප සමූහයම නෙතර ඇතිව පවතින බවද දැක්ක හැකිය එහයින් යාම අසවලාගේ ක්‍රියාවක්්‍යය යැයි නොකිවහැකිය ගමනේ අයිතිය අසවලාගේය යැයි හෝ මාගේ යැයි හෝ සත්වප්කී යැයි හෝ නොකිවහැකිය මෙසේ ගමනේ අයිතිකරුවෙක් නැති බව ඇතිසැටියෙන් දැනගැනීම කස්ස ගමනං යන දෙවැනි ප්‍රශ්නය අනුව දැන ගැනීමයි. තවද යාමට පෙර යන්නට ඕනෑයයැයි චිත්ත පරම්පරාවක් උපදිනා බව යෝගයා විසින් දැනගත හැකිය. ඒ චිත්ත බලයෙන් යන ආකාරයෙන් ඉදිරියට තල්ලු කරන වායෝ රූප සමූහයක්ද Parliamentිවෙලින් පහළවන බව දැනගත හැකිය. එහෙයින් මම යමී ඔහු යයි යන මේ කथාව විවහාර මාත්‍රයක්මය. ඇත්ත වශයෙන් කියතහොත් යනු කැමති සිත නිසා යන ආකාරයෙන් හටගෙන පිළිවෙලින් ඉදිරියට ඇදී යන රූප රැසක්ම පවතින්නේ යයි පැහැදිලිව දැනගත හැකිය. මෙසේ දැනගැනීම කාරණා ගච්චති යන තුන්වැනි ප්‍රශ්නය පිළිතුර දැන ගැනීමයි. මේ පිළිබඳ අටුවාාවේ මෙසේ සඳහන් වෙයි.ඒ අදහස යතෝක්ත ප්‍රශ්නතුන අතුරෙන් කවරෙක් දෙයක් යයිද කවරෙක් යයිද යන මේ ප්‍රශ්නයහි කිසි සක්වයකෝ පුද්ගලයකෝ නොයයි කියාද ගමන කවරෙකුගේද ප්‍රශ්නයහි ගමන කිසි සත්වයකුගේ හෝ පුද්ගලයකුගේ නොවේ යයිද. කිනම් කරුණක් නිසා යයිද. යන මේ ප්‍රශ්නයහි චිත්තකිරිය වායෝධාතුව සරීරය පැත්‍රීයාම නිසා යයි ද මේ යෝගී පුද්ගලයා මෙසේ දැන ගනී. පළමුකොට යන්ට ඕනෑ යැයි සිතක් උපදී ඒ සිත, කයි ඔසවන සොලවන වායෝධාතුව උපදවයි. ඒ වායෝධාතුව කයි ඉදිරියට පමණුවන ශක්තිය වූ කාය විඤ්ඥත්තිය උපදවයි. යනවිට යන බව සිහිය ඇතිව මෙනහිකරන යෝගයා හට පයආදී සරීරාංගයන්ගේ එසවීම ප්‍රකටවෙයි. මේ එසවීම් ක්‍රියාව වායෝධාතුයේ විත්තම්බන ලක්ෂණයයි. සෙලවන ගතියද ප්‍රකටවෙයි. මේ සෙලවීම් ක්‍රියාව වායෝධාතුයේ සමුදීරණ නැමැති කෘ්‍ය රසයයි. යනු කැමති දෙසට தல்லුවී යන ඉදිරියට தලු කරන ඉදිරියට පමුණුවන ආකාරය, වායෝධාතුයේ අභිනියහාර පච්ச்சுப்பட்ட්ானையைයි කියනලද ඥානයට වැටහෙන ආකාරයයි. එහෙයි. වායෝධාතුව ශරීරයේ නැගිටුවා සොලවන ක්‍රියා මාත්‍රයක් කිය යැයි කියනලදී. වායෝධාතුව වි්ඥත්ති උපදවන්නේ යැයි කීතන්හි, තල්ලු කිරීම් ශක්තිය විශේෂය හා සමග. වායෝරූප පහළවී ඊම දක්වනු කැමැත්තේ වෙයි. ඇත්ත වශයෙන් වනාහි වායුවහා පවතින විඤ්ඥත්ති රූපය සිතේ හටගත් චිත්තජ රූපයක්මය. වායුවෙන් හටගත් වයජ රූපයක් නම් නොවෙයි. චිත්තකිරිය වායෝධාතුව ශරීරයේ පැතිරීයාමෙන් හෙවත් සිතෙන් හටගත් කය එසවීම් සැලවීම් ක්‍රියාව පැතිරයාමෙන් මුළු ශරීරය ඉදිරියට පැමිණීම ගමනයැයි කියනු ලැබේ. සිටීම් ආදියෙහිද මේ නය ක්‍රමයම දතයුතුය. එහි විස්තරය මෙසේය. සිටීම් ආදියෙහිද සිටිමි ඉඳ ගනිමි සයිනය කරමි යැයි කියා සිතක් පළමු කොට උපදී. එසේ සිතන්නා වූ ඒ සිත කයි නැගිටුවන සොලවන වායුව උපදවයි ඒ වායුව කය පුබුදුවන ශක්ති විශේෂය වූ විඤ්ඥත්තිය උපදවයි චිත්තකිරිය වායෝධාතුව පැතිරීයාමෙන් සකළ ශරීරයහි යටකෙළවරහි පටන් ශරීරය ඔසවා කෙලින් කර තැබීම සිටීමයයි කියනු ලබේ. සිතින් හටගත් වායෝධාතුව පැතිරයාම නිසා යට කය අකුළුවා උඩු කය කෙලින් කර තබා ගැනීම ඉඳ ගැනීමයයි කියනු ලබේ. එසේම සිතින් හටගත් වායෝධාතුව යහි පැතිරී යාමෙන් ස ී හර දිග හරහට දිගහර ගැනීම හොවීම යැයි කියනු ලැබේ කායානු පස්සනාවේ ඉරයාාපත පබ්බය යතෝප්ත අටුවාපාටය එන පරිදි යෝගී පුද්ගලයා විසින් නුවනින් දැනගන්නා විට මුළු ශරීරය ඉදිරියට ගෙනයාමය මුළු ශරීරය කෙලින් කර තබා ගැනීමය ශරීරයෙහි යටකොටස නමාගෙන උඩකොටස කෙලින් කර තබා ගැනීමය මුළු ශරීරය හරහට දිගහැර ගැනීමය යන මේ ඉරියව හතර විශේෂයෙන් නුවනෙන් යුක්තව සහි කළ යුතුය ඒ ඒ හැර ඇසිපිය හෙලීමක් ඇතුළත කෝටි ලක්ෂවාරයකටත් වඩා ඉතාසිියුම් රූප කැබලි ඇතිව නැතිවයනනහි කරන අයුරු මෙහි ඇතුළත් වී නැත. එහෙත් මෙතැන්හි සිතහා වායෝධාතුවම මෙනෙහි කරමින් ආත්මයක් නැති බව මෙිහි කරන ආකාරය ප්‍රකට කරනලදී. තවද ස්ස ඒවං ජානතෝ ඒවං හෝතිී පෙයාල ගච්චාමීති චිත්තේ උප්පන්නේ වායුදාාතු විஞ්ඥත්තිං ජනයමානෝ උපප්ජති චිත්තකිරිය වායෝධාතු විපාරන ගමනාදීනී පවත්තන්ති තතු සත්ෝ ගච්චති සත්තු තිට්ටති අහං ගච්චාමී අහං තිට්ඨාමීති වහාර මත්තාං හෝතිී යයිද කීහ මෙසේ කියනලද පරිදි යාම් ඊම් ආදිය කරනු කැමති සිතින් හටගන්නා වූ රූපකාය පුබුදු කරවන සොලවන කාය විඤ්ඥත්තියගේ වශයෙන් යෑම් ඊම් ආදිය ඇතිවන්නේය යැයි දැනගත් කල්හි ඒ යෝගයා හට මෙසේ වූ වැටහීමක් හැඟීමක් ඇතිවේයැයි කෙසේ දෙයත් සත්වයා ගමන් කරයි, සත්වයා සිටී යයැයි, ලෝකයා විසින් විවහාර කරනු ලැබේ. එහෙත් ඇත්තවශයෙන් යන්න වූ හෝ සිටින්න වූ හෝ කිසිත් සත්වයෙක් නැත යන හැගීමය ඒ උපමාවක් වශයෙන් කියතහොත් ප්‍රථය හෙවත් කරත්වය ගමන් කරයි. ්‍රථය නැවති සිටය යැයි නමුත් ගමන් කරන්නා වූ හෝ නැවති සිටින්නා වූ හෝ යම් කිසි රතයක් නැත. එසේ වුවත් ගොනුන් හතර දෙනකු යොදා මෙහි ගොනුන් හතර දෙනෙකු උපමා වශයෙන් දැක්වූයේ ඉරිය් හතර පිළිබඳ වායෝධාතු හතර සඳහාය ගොනුන් හතර දෙනෙකු යොදා දක්ෂ වූ රේදුරා විසින් රථය පදවන කල්හි රථය ගමන් කරයි. රථය නැවසි සිටී යැයි විවහාර මාත්‍රයක්ම පවති. එසේම යනු කැමති සිටිනු කැමති. ඉඳ ගනු කැමති. හොවිනු කැමති. සිතින් හටගත් වායෝධාතු හතර ගොනුන් හතර දෙනා මෙනි. යනු සිටිනු කැමති, ඉඳනු කැමති, හොවිනු කැමති සිත දුරාමණ ගමන් කරමියයි සිතක් උපන්කල්හි එයින් හටගත් තල්ලු කිරීම සෙලවීම් ක්‍රියාශක්තිය විශේෂය වූ විඤ්ඥාත්තිය පහළ කරවයි. සිතින් හටගත් වායෝධාතුව ශරිරෙහි පැතිරයාමෙන් යෑම් ඊම් ආදී ක්‍රියා පහළවෙෙත්. මෙසේ නොකඩවා වායෝධාතුව ඇතිවන බැවින් සත්වයා ගමන් කරයි සත්වයා සිටී මම ගමන් කරමි මම සිටිමි යනාදී වශයෙන් විවහාර මාත්‍රයක් ඇතිවෙයි එහයින් නාවා මාලුත වේගේන ජීයා වේගේන තේජනං යතාා යාති තතාකායෝ යතා යාති වාතා හතුෝ අයං රුවල් නැව හෝ ඔරුව වාතවේගයෙන් ගමන් කරන්නාක් මෙන්ද දුනුදයේ එනම් වැද්දන්ගේ දුනුලනුයේ වේගයෙන් ඊතලය ගමන් කරන්නාක් මෙන්ද මේ රූපකය චිත්තජ එනම් සිතින් හටත් වාතවේගයෙන් ගට්ටනෙන් ගමන් කරන්නේය මේ ගාථාවෙන් ප්‍රත්‍යබලෙන් හටගත් වායෝධාතු කාය ගමන් කරන අයුරු දක්වයි. යන්තං සුත්ත වසේනවේ චිත්ත සුත්ත වසයෙන් නිදං පයුත්තාං කාය යන්තම් පී යාති ටාති නිසීදති. යන්ත්‍රය නෝත් යන්ත්‍රය නොහොත් ඇන්ජිම එහි රෝධ නූලේහෝ පටියේ ආධාරයෙන් ඉක්මණින් ගමන් කරන්නක් මෙන් මේ රූපකාය නැමැති යන්ත්‍රයද සිත් නැති නූලෙ ෝ පටියේ ආධාරයෙන් ගමන් කරයි සිටී ඉඳ ගනී සයිනය කරයි. යන මේ ගාථාවෙන් හේතු සංख්‍යාත මූලික කරුණ වූ සිතින් රූපකය පිළිබඳ ගමන් කිරීම් ආදිය සිදුවන ආකාරය දක්වයි. කෝ නාම එ සෝ සත්ෝ යෝ විනා හේතු පච්චයේ. අත්තනෝ ආනුභාවන තිට්ටේවා යදිවා වජේ. යම් සත්වයෙක් තෙමේ චිප්ත සංख්‍යාත මූල හේතුව වූ කය නැගිටුවන சொல்ොලවන ප්‍රත්්‍යය ශක්තියෙන් තොරව තමාගේම අනුභාවයෙන් සිටින්නේ හෝ වෙයිද. ගමන් කරන්නේ හෝ වෙයිද. මේ ලෝකෙහි එවැනි කිනම් සත්වයෙක් කොතනක ජීවත්ව සිටීද. සත්වයක් විද්‍යාමාන නොවේමය මෙහි කෝනාමයි යන්නෙහිකිං ශබ්දය ප්‍රතික්‍ෂේපාර්ථවාචීවෙයි. ඒවන් හේතු පච්චය වසේනෙවේ පත්තානි ගමනාදීණී පෙරයාලං වේදි තබ්බෝ. යැයි කීහෙයින් ගමනාදියෙහි යන්නේ මැයි යන ආදී වශයෙන් මෙනිිහි කරමින් දැනගන්නා වූ යෝගී තෙමේ යනු කැමති සිතහා ඒ සිතින් හටගත් පය එසවීම්, සෙලවීම්, රූපක ක්‍රියා මාත්‍රය නුවනින් දැක ගමන් කරන සිටින ඉදින හොවින සත්වය පුද්ගලය කියා කෙනෙක් නැත. යනු කැමති සිතහා ඒ සිතින් හටගත් රූපකය නැගිටවීම් සැලවීම් ක්‍රියා මාත්‍රයක්ම ඇත්තේය මේ සිතහා රූපයාගේ වශයෙන් යෑම් ආදිය නොකඩවා පවත්නය යැයි වැටහුණු කලහි මෙසේ කියල්ලද පරිදි චිත්ත නැමැති මෝල හේතුවෙන් නැගටවීම් සෙලවීම් ක්‍රියායයි කියනලද උපස්තම්බන හේතුවන්ගේ වශයෙන්ම නොකඩවා පවත්නා ගමන්කිරීම් ආදිය සලකන මෙනෙහි කරන මේ යෝගී පුද්ගලයා ග්ச்சතෝවා பெயாල සයානෝම් හිීති පජනාத்தி යයි වදාල පරදි යන කල්හි යන්නෙමயைයිද සිටින කල්හි සිටன்னම යිද වාඩිවී ඉදින කල්හි ඉதிන්නමයිද හොවින කල් හොන්නම யைයිද දැනගන්නේය. இහතක හේතු පච්ச்சය වසනேව පවත්த்தாනි ගමනාදීනී. යන වාக்கෙන් යෑම් ආදිය සිදුකරනු කැමති සිතහා යෑම් ආදී වශයෙන් නොකඩවා පවත්නා රූපේහිම යෑම සිටීම ඉන්ඳීම හොවීම ඇති බව සැලකේ යුතුය. ගමනාදීනී සල්ලක්කන්තෝ ඒස යනුවෙන් ගමන ක්‍රියාආදියම සත්ව ස්ඥාවෙන් තොරව සලකා බැලිය යුතුයයිද සලකාබලන යෝගී තෙමේම යනකලහි යන්නෙමියයි කියාද සිටින කල්හි සිටින්නේමයි කියාද ඉදින කල්හි ඉදින්නමයි කියාද හෝනා කල්හි හොවින්නමயை කියාද භාවනාඥානයෙන් හොඳින් දැනගෙන සලකා බලන්නෙක් වෙයි. මෙහිද හත දැක්කු අටුවා කියවුම් හැම එකකින්ම ගච්ச்சන්තෝවා ගච්ඡාමීති පජානාතිී යනාදී ශ්‍රීමක පාටයහි එන පජානාත යන්නෙහි නියම අර්ථය වූ අනිත්‍යාදී ප්‍රකාරයන් දැනගැන්නා සම්ප්‍රජාණන සංඛ්‍යාත වූ අසම්මෝහ සම්පජන්‍ය ඥානය උපදනා ආකාරය විස්තර කොට දක්වන ලදී. තවදි හැතක ප්‍රශ්න තුන සම්පූර්ණයෙන් විසලාගත හැකි වුවහොත් පජානාත යන්නේෙන් කියවෙන ප්‍රකාරයෙන් දැරගන්නා අසම්මෝහ සම්පජඥ ඇතිවී යැයි නිසකව සයිටුවන් කොට සැලකිය යුතුය. මේ අසම්මෝහ සම්පජඥ ද යෑමක් පාසා නොකඩවා මෙනී කිරීමයැයි කියනලද ගෝචර සම්පජඥ ඇතිවූ කල්හිීම ඉපදවිය හැකිය. ගෝචර සම්පජඥ සම්පූර්ණ නොවුවහොත් අසම්මෝහ සම්පජනඥ උපදිනා ආකාරය මතුකොට දක්වා ඒ පාලි නයම සාධක කරනලදී. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සදිිට්ටික ගුණයෙන් සමන් විතවෙයි. යෝගාවච්චරයා හරිහැටි ක්‍රමාණුකූලව භාවනාවෙහි වෑයම් කළහොත් එහි ප්‍රතිඵලය තමා විසින්ම දතහැකිය. තමා විසින්ම දතහැකි වූ මෙවැනි සන්ඩිට්ටික ප්‍රතිඵල සහිත ධර්මයකින් භාවනාමය ඥානයෙන් තොරව ප්‍රතිඵල නොලබිය හැකිය එසේ නොමෙත්තිව සුතමය චिින්තාමේ ඥාන මාත්‍රයෙන් සිතා මතා සැක උපදවා භාවනාවහි වෑයම් නොකර සිටීමෙන් කවර ප්‍රයෝජනයක් හෝ ප්‍රතිඵලයක් ලැබිය හැකිද යටදැක්වූ පරිදි නියම ගුරූපදේශයක් ඇතිව වෑයම් කළොහොත් තමාටම දතහැකිය කාන්තෙන් භාවනාවේ ප්‍රතිඵල ලබාගත හැකිය. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝතී තතා තතානන් පජානාතිී. එහි කෙටි අදහස ඒ යෝගී පුද්ගලයාගේ රූපකය වනාහි යම් යම් කුදු මහත් ඉරියව්වකින් පිහිටුවයි නම් පවතිී නම් ඒ රූපකය ඒ පවත්නා ආකාරය අනුව නුවනින් සලකා දැන ගනී යනුයි මේ කොටස ඉරියාපත භාවනාවේ සර්ව සංග්‍රාහක එනම් සියලු කුදු මහත් ඉරියාව් සංග්‍රහාවන කොටසයි අටුවා කතාවෙහි මෙසේ සඳහන්ය එහෙයින් රූප සමෝහය වූ කය කොයි ආකාරයෙන් හෝ පවත්නය නම් පවත්නා ආකාරයෙන්ම ඒ රූපකය අරමුණු කොට මෙනිහි කළ යුතුය එය ස්වරූප වශයෙන් උදුරා කිවහොත් රූපකය ගමන් කරන ආකාරයෙන් පවතිී නම් රූපකය ගමන් කරනවා ගමන් කරනවා කියාම සැලක යුතුය මෙහි කළ යුතුය සිටීම ඉඳීම හොවීම යන මේ ආකාරයෙන් ආකාරයන් අතුරෙන් ආකාරයකින් පවතින්නේ நாம் ரூපය සිටිනවා සිටිනද රපය ඉදිනவா ඉඳනவா කියාද ரூපය හොවින හොනவா කියදසිහි කයුතුය மහි කයුතුය තබද கය නමෙන කලහි නැමනවා නමனவா හරண කල්හි හ හணவா கය சொல்න කල්හි සෙලවන යයිද. උදරය පිම්බෙන හැකිලෙන කල්හි පිම්බෙනවා හැකිලෙනවා. යයිද සිහිය යුක්තව මෙිනිහි කළ යුතුය. ඇසිපිය හෙලීම් දිවහා දෙතොල් උස්පහත් කිරීම් ආදී කුදුමහත් හැම අවස්ථාවක්ම මෙිනිහි කරමින්ම පැවැත්විය යුතුය. එය එසේ මයි ප්‍රකට වශයෙන් දනේ නම් මෙකී කුඩා කායික ක්‍රියා සමූහයද සිහිය එලවා මෙනෙහි නොකොට අතහැරියහොත් අනිත්‍යය දුක්කය අනාත්මය යයිකයා නොවැටහි යාමෙන් ඒ හැම එකක්ම නිත්‍යය සැපය ආත්මය යයිකයා වරදවා වටහා ගන්නේය. ඒ නිසාම කෙලෙස් පාලවී හැකිය විදර්ශනා යනු කෙලෙස් ඇතිවිය හැකි හැම ක්‍රියාවක්ම හැම අවස්ථාවක්ම මෙනෙහිකරමින් කෙලිසුන්ගේ අනුසය භූමිය විද්වන්සනය කොට එනම් වනසාදමා ප්‍රඥාභූමිය පහළවන පරිදි වෑයම් කරන භාවනාවකි. එහන් මේ වනාහි ඉරියව හතර සමඟ මේ කුඩා කායක ක්‍රියා සියල්ල අත් නොහැර මෙනෙහි කිරීම පිණිස දැක්වූ සර්ව සග්‍රාහක කතාවක් බව සැලකේ යුතුය. නොහොත් යෙවාපන යවාපන යංවාපන යනආදී වශයෙන් වදාල අනෙක් ශ්‍රීමක පාටයන්හි වනාහි වාපන යන්න හා දක්වුණ ලද මෙවැනි පාටයන්ගෙන් ඉහත නොදක්වන ලද නොකියන ලද ඉතිරි වූ අර්ථ, අදහස්ම ගනු ලැබෙයි එහෙයින් යතා යතාවාපන ජනආදී පාටයන්හි වාපන යන්න ඇතුළත්කොට කියන ලද යතෝක්ත පාටයහි අර්ථ අදහස් වශයෙන් යට දැක්වූ සතර ඉරියව්වෙන් ඉදිරි වූ කුඩා කායික ආකාරයන්ම ගත යුතුය යැයි කියනලදී ශේෂයමු සැකී උත්තක් නම් කුඩ ආකාරයන් අතුරෙන් උදරයේ පිම්බීම හා හැකිලීම ආශ්වාස ප්‍රාශ්වාසයන් හා සම්බන්ධව හටගන්නා බැවින් ධාතු හය අතුරෙහි ආශ්වාස පාශ්වාස දෙක වායෝධාතුහි ඇතුළත්යැයි සැලකී යුතුය කුමක් මෙන්දයත් ආශ්වාස ප්‍රශ්වාස දෙක උදරය ඇතුළු කයහා සම්බන්ධ බැවින් පටිබද්ධව කාය සංකාරයක් වන්නාක් මෙනි. ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සී විහරති බහිද්ධවා කායේ කායානු පස්සී විහරති අජ්ජත්ත බහිත්තාාව කායේ කායානු පස්සී විහරති කෙටි අදහස මෙසේ තමාගේ රූපකයහිද පකාය අනුව බලමින් වාසය කරයි. බාහිර වූ අනුන්ගේ රූපකයහිද රූපකය අනුව බලමින් වාසය කරයි. ඇතැම් විටක තමාගේ රූපකයහිද ඇතැම් විටක අනුන්ගේ රූපකයහිද රූපකය අනුව බලමින් වාසය කරයි. එහි විස්තරය මේ කොටස අනුන් යනහැටි බලමින් හෝ කල්පනා කරමින් හෝ කිරීමට දක්මුණ ලද්දක් යැයි නොසලකිය යුතුය. ඇත්ත වශයෙන් වනාහි තමාගේ ගවන් කිරීමම් ආදිය භාවනා වශයෙන් මෙනහි කිරීමේදී යනුකැමති සිත නිසා රූපකය කෙලින් සිටීම චලනයවීම ඉදිරියට තල්වී යාමය යන මේ රූප සමෝහයක්ම පිළිවෙලින් නොකඩවා ඇතිව නැතිවන බව වැටහීමෙන් යන්නා වූ මම යැයි ගතයුතු ආත්මයක් නැත යනු කැමති සිත නිසා යන්නා වූ රූප සමූහය පිළිවෙලින් ඇතිවීමම මම යමි යනාදී වශයෙන් විවහාර කරනු ලැබේ යැයි තමාගේ ඥානයට හොඳින් වැටහී ගිය කල්හි. අනුන්ගේ යෑම් සිටීම් ද වශයෙන් කරනු ලබන විවහාරේද එසේමයයි වටහාගෙන විනිශ්්‍ර කළයුතුය. මෙනෙහි කළයුතිය මෙසේ වටහාගෙන විනිශ්්‍ර කර ගැනීමම මෙහි දක්වන ලද්දේයයි සලකයයුතුතිය. අජ්ජත්ත බහිද්ධවා යනාදී පාටෙන්ந்த තමාගේ ගමන්කිරීම් ආදිය සලකමින් மනිහිකරමින් ගමන් කිරීමද එකකි. බාහිර වූ අනුන්ගේ කයිහි පවත්නා ගමන ආදිය මෙනෙහි කිරීමද එකකි. මෙසේ ප්‍රධ්‍යක්ෂ ඥානය හා අනුමාන ඥානයේද මාරුවෙන් මාරුවට ඇතිවන ආකාරය දක්වන ලද්දේයැයි සැලකේතුය. සමුදය දම්මානු පස්සීවා කා යස්මින් විහෙරති. වයදම්මානු පස්සීවා කා යස්මින් විහෙරති. සමුදය වයදම්මානු පස්සීවා කා යස්මින් විහෙරති. කෙටි අදහස රූපකයිහි ය උපදවන ප්‍රත්‍යධර්මයන් හා ඉපදීමද අනුව බලමින් වාසය කරයි. රූපකයිහි වැය එනම් නැතිවීමේ ප්‍රත්‍ය ධර්මයන් හා වැය එනම් නැතිවීමේ අනුව බලමින්ද වාසය කරයි. රූප කයහි ඉපදීමත් නැසීමේත් ප්‍රත්්‍යධර්මයන් හා ප නැසීම ස්වභාවය අනුව බලමින්ද වාසය කරයි. එහි විස්තරය රූපයද උපදවන හේතු හතරය ඉපදීමය යන මොවුන්ගේ වශයෙන් මේ සමුදය ධර්ම පහමැනහි කරන සලකන, යෝගී පුද්ගලයා සමුදය දම්මානු පස්සී යයි කියනු ලැබේ. රූපය නැතිවීමේ හේතු හතරය නැතිවීමය යන මේ කරුණු පහගේ වශයෙන් මේ වයධර්ම පහ මෙෙනහි කරන සලකන යෝකී පුද්ගලයා වයදම්මානු පස්සී යයි කියනු ලැබේ එහි ඉපදවීමේ හේතු හතර නම් අවි්‍යාව ඇතිවීමය ාව ඇතිවීමය කර්මය ඇතිවීමය ආහාරය ඇතිවීම යන මේ කරුණු හතරය. ඉපදීම යනු රූපය පිළිබඳ අලුත් අලුත් රූප පහලවීමයයි කියනලද නිබ්බත්ති එනම් උත්පාද ලක්ෂණය මයි. නැතිවීමේ කුණුහතර නම් අවිද්‍යාව නැතිවීම තන්හාව නැතිවීම, කර්මය නැතිවීම ආහාරය නැතිවීම යන මේ හතරයි. වය හෙවත් නැතිවීම නම් හටගත් රූපයාගේ බිඳීයාමයයි කියනලද විපරිනාම ලක්‍ෂණයමයි. මෙනෙහි කරන ආකාරය මෙසේය. ගමන්කිරීම් ආදී වූ ඉරියව් ඒ ඒ ආකාරයෙන් නොකඩවා සලකා බලන්නා වූ යෝගී පුද්ගලයා හට පච්චය පරිග්ගා ඥානය උපදිනා අවස්ථාවහි පටන්. අලුත් අරූප ඉපදවීම පහලවීම යැයි කියන ලද නිබ්බත්ති ලක්ෂණය ප්‍රකට වෙයි. එවිට රූපයාගේ ඉපදීම මෙනෙහි කළ හැකි වෙයි. ඉපදීම දතහැකි බැවින් අලුත් බවයත් පළමුකොට පහළවන අයුරුද වැටහී එන්නේය. එහෙයි. අලුතෙන් අලුතෙන් උපදිනා රූප ආකාරයන් නෝණින් විමසා බලද්දීම අතරතුර වරින්වර ඇති හැටි නොදනීම හෝ වරදවා දැනීම යැයි කියනලද අවිද්‍යාව ඇතිවන බැවින් මේ රූපය උපදින්නේ යැයි රූපය සුභ එකක් යැයි වටහාගෙනඒ ආශ්වාද කරන ආසාාව තන්හාාව ඇතිබැවින් මේ රූපය උපදින්නේ යයිද විපාගදන කර්මය ඇතිබැවින් මේ රූපය අටගන්නේ යයිද ආහාර ඇතිබැවින් මේ රූපය උපදන්නේ යයිද යනු කැමති සිතක් ඇතිබැයි ඇතිවන බැවින් මේ රූපය ඇතිවන්නේ යැයිද. උනු සීතල ස්වභාව ධාතුවක් ඇතිබැවින් ඔෂ්ණ රූපහා සිහිල් රූප උපදෙන්නේ යයිද අවිද්‍යා තන්හා කර්ම ආහාර නැතිවයාමෙන් මේ රූපධර්ම එපදිය නොහැකි අයිද. රූපය උපදිනා හේතුධර්ම හා රූපය නිරුද්ධවන හේතුධර්මයන්ද. පාරමී ඥානානු රූපව ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන් මෙනෙහි කර වටහා ගත හැකිය. උපන් රූපය නිරුද්ධවීම යැයි කියන ලද විපරිනාම ලක්ෂණය වනාහි සම්වර්ශණ ඥානය උපදවා උපදිනා අවස්ථාවහි පටන් යෝගී පුද්ගලයාහට වැටහයෙයි. එතැන් පටන් රූපයාගේ නැතිවී යාම කැඩීමමිදීයාම මැනෙහි කළ හැකිවෙයි. විශේෂ වශයෙන් වනාහි රූපයාගේ ඇතිවීම හා නැතිවීම දක්නා උදේවය ඥානය මෝරන්නට පටන් ගත්තැන් පටන්. විශේෂයෙන් පැහැදිලිව වැටහෙන්නේය. එනුත්. ය නිරුද්ධවනු දැකීම භංගඥානයහි පටන් විශේෂයෙන් වැඩියත් ප්‍රකටවෙයි. අත්තිකායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝදී යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහරති, නච්චකං්චි ලෝකයේ උපාධියති, ඒවම්පිකෝ භික්කවේ බික්හු කායේ කායානු පස්සී විහරති. කෙති අදහස. ස්मෘතිය වැටහෙන ආකාරය වනාහි, යෑම් ඊම්, ආදී රූපකය පමණක් ඇතැයි ඒ යෝගී පුද්ගලයා හට සිහිය වැටහීම් වශයෙන් එලබ සිටියා වෙයි. ඒ එලබ සිටි සිහිය පිළිවෙලින් ඥානය දියුණුුවීම පිණිසම වෙයි. පිළිවලින් නැවත සිහිය වැඩිදියුණුුවීම පිණිසම වෙයි. සිහිය ඇතිව ුවින් දැනගන්නා වූ ඒ යෝගීතෙමේ තන්හා දිට්ටි දෙක ඇසුරු නොකොටවාසය කරයි. උපාධානස්කද පහ යැයි කියනලද ලෝකේහි රූප වේදනා, සං්ඥා සංකාර විඤ්ඥානයන මේ කිසිවක් මගේ කියා හෝ මමයයි කියා හෝ තන්හා දිට්ටි දෙකින් තදින් අල්වා නොගනී. මහනනි යෝගී තෙමේ මේ කියන ලද නායක්‍රමයෙන්ද රූපකයිහි රූප සමූහය අනුව බලමින් වාසේ කරයි. එහි විස්තරය. මේ කොටසෙහි සමාධිය හා ඥානය විශේෂයෙන් මුහුකුරාගිය කල්හි සිහිය ඇතිවන ආකාරය දක්වන ලදී. සමාධිය හා ඥානය නොමේරූ යෝගී පුද්ගලයා කෙරෙහි, යෑම්, ඊම් ආදිය නොකඩවා මෙනෙහි කළ නමුත් මෙෙහි නොකළ කාලේහි තමාතුළ පැවති වැරදි හැඟීම් ඇතිවිය හැකිය. යෑම් ඊම් ආදිය සිදුකරන සත්වේ කෝ ආත්මයක් ඇතිවාක් මෙෙන් වැටහිය හැකිය. අතපය ආදී කාය අංගයන් පිළිබඳ නිමිති සටහන්ද වැටහි මෙෙන් පැවතිය හැකිය ඒ කාය අංගයන් තමාගේ අවයාව කොටස් වශයෙන්ද සමාට සැප උපදවා දෙන කොටස් වශයෙන්ද වැටහෙන්නේය. මෙසේ වැටහෙන වැටහම් සියල්ල බංගඥානය තිවුණු වූ කාලෙහි පටන් දුරුුවී යන්නේය. එකලෙහි යෑම් ඊම් ආදිය සලකාබලන යෝගී පුද්ගලයා හට මෙනෙහි කිරීමේදී අවබෝධ වූ ඒ රූප ක්‍රියා සමූහය වහවහා කැඩී බිඳී යන බව අතුරුදහන් වී යන බව ප්‍රකට වන්නේය. අතපය ආදී නිමිති සටහන්ද අතුරුදහන් වෙයි. එහෙත් යෝගී පුද්ගලතෙමේ මෙනෙහි කිරීමත් පාසා, සලකා වැැලීමක් පාසා, කැඩී බිදී යන්නා වූ අතුරුදහන් වන්නා වූ ආකාර මාත්‍රයක්ම නුවනින් දැනගන්නේය. යෑම් ඊම් ආදිය සිදු කරන්නා වූ සත්වයකු වශයෙන් හෝ පුද්ගලයකු වශයෙන් හෝ ගතයුතු දෙයක් නොමැතිව තමා පිළිබඳ අතපය ආදීන්ගේ වශයෙන් ගතයුතු දෙයක් ද නොලබියහැකිය. මෙසේ සතිය දියුණු තියුණු වී එන ආකාරයම නිසා අටුවාවෙහි මෙසේ කියනලදී. අත්තිකායෝතිවා පනස්සාති කායෝව, අත්ති න සත්තෝ නපුග්ගලෝ න ඉත්ති නපුරිසෝ න අත්තා න අත්තිියං නාහං නමම නකෝචි නකස්ස චීත ඒව මස්ස සතිපච්චු පට්ටිතා හෝතිී යනයි. එහි තේරුම කායෝතිවා පනස්ස යනතන්හි යෑම් ආදී වශයෙන් පැවති රූපකය පමණක් ඇත්තේය යෑම් ඊම් ආදිය සිදුකරන්නා වූ සත්වයෙක් නැත පුද්ගලෙක් නැත ස්ත්‍රියක් නැත පුරුෂයක් නැත ආත්මයක් නැත ආත්මේට අයිති සැප ආශ්වාද ස්වල්පයකුත් නැත ගමන් ආදිය සිදු කරන මම යැයි කියන යුත්තෙක්ද නැත මට අයිති ආශ්වාද ස්වල්පයකුත් නැත ගමන් ආදිය සිදු කරන කිසිවෙකුත් නැත. කිසිවකුට යිති සැප ආශ්වාද ස්වල්පයකුත් නැතේ යැයි මෙසේ ඒ යෝග පුද්ගලයා හට සිහිය එලබ සිටිය වෙයි විස්තරය. මේ අටවා වාකෙහි න අත්තනීයං න මම න කස්සචී යන මේ තුන් පදයෙන් ආත්මය හා සම්බන්ධ වූ කිසිවක් නැත යැයි දැක්වූහ න සත්තෝ යන ආදී පද දහයෙන්ම ආත්ම සුඥ්ඥභාවයම දැක්වූහ මෙසේ වැටහෙන ආකාරය විසුද්ධි මාර්ගෙහි සංකාරුපෙක්කා ඥානය දක්වන තැන්හි දසාකාර වූ සුඥතානු පස්සනා අවසරේහි දක්වන ලදී එෙයින් මෙසේ සිහට වැටහෙන ආකාරය සංකාරුපෙක්කා ඥානයේහිදී සම්පූර්ණවන බව සැලකිය යුතුය තෘෂ්නා දෘෂ්ටීන්ගෙන් වෙන්වන ආකාරය ප්‍රකටව තිබියදීත් මෙනෙහි නොකරනු ලබන ස්වභාව ධර්මයන් කෙරෙහි නිත්‍ය වශයෙන් සුක වශයෙන් ආත්ම වශයෙන් වර්ධවා වටහා ගැනීමෙන් තෘෂ්නා දෘෂ්ටි දෙක ඇතිවෙේ සේ ඇතිවීමම තෘෂ්නා දෘෂ්ටි දෙක ඇසුරු කරමින් විමසීමයැයි කියනු ලැබේ. මෙනෙහි කළ හැකිවුවෝහොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පැහැදිලිව වටහා ගන්නා ලද ස්වභාවධර්මයන් කෙරෙහි, තෘෂ්නාා දෘෂ්ටි දෙක ඇසුරු නොකොට විසීමම අනිස්සිත විහරණය යැයි කියනු ලැබේ. මෙතැන්හි යෑම් සිටීම් ආදිය නොකඩවා මෙනිහි කිරීමෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා රූප සමූහයම නුවනසට හමුුවීමෙන් අනිත්්‍යයයිද දුක්කයයිද අනාත්මයයිද පැහැදිලිව දැනගෙන සිටින යෝගයා කෙරෙහි එසේ නුවනසට හමු වූ රූපධර්මයන් නිසා තෘෂ්ණ දෘෂ්ටි දෙක ඇති විය නොහැකිය. ය තදංග නිරෝධයාගේ වශයෙන් නිරුද්ධ වෙමින් පවතිී එහන් ඒ අනිස්සිත යැයි කියන ලදී. තවද මෙනෙහි කරන ලද අරමුණෙහි තදංග ප්‍රහාණයාගේ වශයෙන් තන්හා දිට්ටි දෙක දුරු කිරීමෙන් මෙනෙහි නොකල රූපවේදනා සඥ්ඥා සංකාර විஞ්ඥානයන් කෙරහිද ඒවා තදින් අල්වා ගන්නා තන්හා දිට්ටි දෙක ඇති විය නොහැකිය එවිට විශ්කම්බන වශයෙන් ප්‍රහාාණය කිරීම සිදුවන බැවිනි. චතුසත්‍යය දක්නා ආකාරය. ඉහතකී පරිදි යෑම් සිටීම් ආදිය මෙනෙහි කොට තන්හා දිට්ටි සුන් දුරුරනු සඳහා. ගත් අදකීමක් ඇතියෝගයා හට මෙනිහි කිරීමක් පාසා ගමන පිළිබඳ සිතහා ඒ ගමන පිළිබඳ රූපයත් සලකා බලන සිහිනුවනද යනමොවුන්ගේ ඇතිවන නැතිවන අනිත්‍ය ලක්ෂණ ආදිය දැනගැනීමෙන් දුක්ක සත්‍යය පිරිසිந்த දැනගැනීමයයි කියනලද පරිஞ්ඥාකෘතිය සිුවයි එසේ දැනගන්නාලද ප්‍රාර්ථනා කරන ආශ්වාද කරන සමුදය සත්‍යය තදංඟ වශයෙන් පහකිරීමයයි කියලද ප්‍රහානකෘත්තියද සිදවෙයි. ඇතිවීම් නැතිවීම් යන මේ අනිත්‍ය ලක්ෂණ ආදිය නොදනීම හෝ වර්දවා දැනීම වූ අවිද්‍යාව ආදී කෙලෙස්ය කර්මය හා විපාකස්කන්දය යන මේ தෙවදரும் වட்ட දුක්க்கය සංසිදුවන තදග නිරෝධය වූ තදංග නිර්වාණය ප්‍රත්්‍යයක්ෂ කර ගැනීමයයි කියනලද சච්චිකිරිය කෘතියද සම්පූර්ණவை. ඇතිසටියෙන් දක්නාා සම්මාදි්ட்டிි ආද වූ පරුවභාග මාර්ගය වැඩීමෙන් ලෞකික මාර්ග සත්‍ය වැඩීමයි ලද මාර්ග කෘති සිදවෙයි. භාවනා කෘතියද සම්පූර්ණ වෙයි. චතුසත්‍යය පිළිබඳ කෘත්තිය හතරක් සිදුකරන මේ නායක්‍රමයෙන්, යෝගයා විසින් සලකා බැලීමක් පාසා, චතුසත්‍යය එක වරටම අවබෝධ වී, විදර්ශනා ඥානය පිළිවෙලින් දියුණුුවී අවුත්, ආර්ිය මාර්ගෙන් නිවනට එකල්හි නිවන ප්‍රත්‍යක්ෂ කරනු ලැබීමෙන් දකිනු ලැබීමෙන්, එය සලකා බැලීමට උපකාරවූ සිහය හා, හිපිද නැතිබන සියලු සංස්කර් ධර්මයන් දුකයයි සැක රහිතව මුලා නොවී දතහැකිය. එහින් දුක්ක සත්‍යය පිරිසිදුව දැනගැනීමම් කෘත්තියද සිදවෙයි. මෙය, රඥා ප්‍රතිවේදයමයි. මේ දුකයයි නිසකව දැනගත හැකි වන බැවිනි සංස්කාරයන් කෙරෙහි ආසාව, ආශ්වාදී උපදවන තන්හාවද සාමුලින් සංසිදෙන්න්නේීය එහින් සමුදය පහකිරීම් කෘතියද සිදුවයි මේ ප්‍රහණ ප්‍රතිවේදයයි. නිර්වාණය දැකගැනීමෙන් ආයමාර්ගය පහළවන බැවින් මාර්ග සත්‍යය වැඩීමේ කෘතියද සිදවෙයි මෙය භාවනා ප්‍රතිවේදයයි. නිරෝධ සත්‍ය අවබෝධ කිරීමේ කෘතය සම්පූර්ණ වන අයරුූ ප්‍රකට විය මෙසේ ආර්ග මාර්ගක්ෂණයහි නිර්වාණය තමා හමුවෙහි දැකගනිමින් දුක්ක සමුදය මාර්ග සත්‍ය තුනෙහි පරි්ඥා ප්‍රහණ ප්‍රතිවේද භාවනා ප්‍රතිවේද කෘ්‍යය තුන සම්පූර්ණ කිරීමම ආරිමාර්ගඥානයෙන්, චතුරාර් සත්‍යය එක වරටම දකින්නේය යැයි කියනලදී. මෙසේ කියනලද පරිදි එක වරටම චතුරාය සත්‍යය දකිනු ලැබීමෙන් ආරිමාර්ග කෘත්‍යය හතර සම්පූර්ණ කළහැකි බැවින්, ඉරිියාපත පබ්බෙහි වූ දේශනා නියමය අනුව මෙනි කළ යුතු මේ භාවනාක්‍රමය සත්වයා සංසාර දුක්කයෙන් එතර කරවන්නා වූ උතු මාර්ගයක්කැයි අටුවා කතා වෙයි කියනලදී. ඉරිාපත පබ්බය නිමි